අයිබෝන් හිතවතුනි හිරු ඇත්ත වැඩසටහන අදවසේ අපි පවත්වන්නේ දේශපාලඥයෙකු සමග නොවේ මේ වෙනකොට මුළු ලෝකය පුරාම කතා කරන ඉතා ප්‍රබල මාතෘකාවක් තිබෙනවා ඒ තමයි ඊශ්‍රායෙල් පලස්තීන යුද ගැටුම බොහෝ දෙනා මේ පිළිබඳ අවධානය යොමු කරලා තිබෙනවා අපිත් නිරන්තරයෙන් මේ පිළිබඳ පුවත් වාර්තා කරනවා ඒ නිසාම හිරු ඇත්ත වැඩසටහන අදවසේ මේ පිළිබඳව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණා ඒ සඳහා අපි ආරාධනා කරා ජාත්‍යන්තර දේශපාලන පිළිබඳව ඉතා හොඳ විශ්ලේෂකයෙකු වන බොහෝ කාරණා පිළිබඳ කරුණු කාරණා රටට හෙළිදරව් කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයාව. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් පානුක. මොහන් සමරනායක මහත්මයා බොහොම ස්තුතිවන්ත වෙනවා මම ආරම්භයේදීම ඔබතුමා වගේ විශ්ලේෂකයෙක් ඒ වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් මාගේ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව අපගේ කෙටි ආරාධනය පිළි අරගෙන විශේෂයෙන්ම මේ පලස්තීන ඊශ්‍රායෙල් ගැටුම ගැන බොහෝ මාධ්‍ය වාර්තා පළ වෙනවා අපි දකිනවා. බොහෝ විශ්ලේෂකයෝ කරුණු කියනවා අපි දකිනවා ඒ නිසාම බොහෝ කාරණා තියෙනවා අපිට ඔබතුමාගෙන් නිවැරදිව දැනගන්න හමාස් සටන්කරු ඊශ්‍රායෙල්ට ප්‍රහාරයක් එල්ල කරනවා ඔම තමයි පළමු තොරතුරු වාර්තා වෙන්නේ හමාස් සටන්කරු ඊශ්‍රායෙල්ට ප්‍රහාරයක් එල්ල කරන්නේ ඇයි මොකද්ද එවැනි ප්‍රහාරයක් සිදු වෙන්න බලපාපු ආසන්නතම සිදුවීම පානුක මම ඔබට ස්තුතිය පුද කරනවා මට කළ ආරාධනය ගැන දැන් මේ ප්‍රහාරයෙන් පස්සේ පානුක ඔබ සඳහන් කළ පරිදි මමත් මාධ්‍ය ගණනාවක මේ ගැන මම දන්න තොරතුරු පැහැදිලි කරා. ඒ හැම වෙලාවකම මම කියපු දෙයක් තියෙනවා ඒක මෙතනදි කියන්න මට පානුක අවස්ථාව දෙන්න. කුමක්ද ඒ මේ ප්‍රශ්නය මේ ගැටුමට මුල්ලුණු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මෑත ඉතිහාසයේ අවුරුදු 75 පමණ පැරණි 1948 සිට අද දක්වා 48ට පස්සටත් යනවා මේ ප්‍රශ්නේ අක්මුල් ඒ නිසා මේක සංකීර්ණයි නිසකවම හමාස් සටන්කරුවෝ ඊශ්‍රායලයේ ඇතුළට කඩා පැන කළ මිනිස් ඝාතනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ එය නොකළ යුතු කුරිරු ම්ලේච්ච හෙලා දකි යුතු ඝාතනය. දැන් මම ඔබෙන් මුලින් විමසුවේ දැන් අතීත තත්ත්වෙකුත් තියෙනවා ඔබ කියන ආකාරයෙන්. ඒ වගේම දිග ඉතිහාසයකුත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙමු ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පසුවට. ඒ වගේම වර්තමානයේ ගත්තත් 1948 න් පස්සේ මෑත ඉතිහාසයකුත් තියෙනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන්. නමුත් මොහන් සමරනායක මහත්මයා හිටි හැටියේම හමාස් සටන්කරුවෝ ඊශ්‍රායෙලයට ප්‍රහාරයක් එල්ල කරන්න බලපාපු ආසන්නතම සිදුවීමක් තියෙනවද? තියෙනවා. ආසන්න තම තනි සිදුවීමක් නෙවෙයි සිදුවීම් මාලාවක් ඊශ්‍රායලය ගාසා තීරයත් පලස්තීන ප්‍රදේශත් වලත් කාලයක් තිස්සේ මෙවැනි මෙහෙයුම් සිදු කරමින් තියෙනවා දැන් ඒකට ටිකක් ඉතිහාසයට යන මෑතම ඉතිහාසයට මේ ප්‍රශ්නේ මම සඳහන් කළානේ 48 ආරම්භ වන්නේ කියලා 48 ආරම්භ වන්නේ 1948 මේ 14 වෙනිදා ඔය භූමියේ යුදෙව් රාජ්‍යයක් ස්ථාපනය කිරීමත් එක්ක ඒකෙත් තව ඉතිහාසයක් තියෙනවා අපි එක් අවශ්‍ය නම් පැහැදිලි කරමු ඊශ්‍රායෙල් රාජ්‍යයේ ප්‍රකාශයට පත් කළ දාට පසුදාම අරාබි රටවල් ඊශ්‍රායෙල් එක්ක යුද්ධයකට ගියා ඒ යුද්ධයෙන් ඊශ්‍රායලයට තමයි වැඩි ජය අත්ුනේ 1949 දී සටන් විරාම ගිවිසුමකින් එන්න අතර වුණා. එදා සිට මේ දෙපාර්ශවය අතර මේ ගැටුම වරක ඉස්මතු වෙමින් උත්සන්න වෙමින් වරක යටපත් වෙමින් දිගට ඇදී ගියා. ඉතින් ඔක්තෝබර් 7 ප්‍රහාරය ඒ නොවිසඳුණු යටපත් වුණු ගැටුමේ තවත් අවස්ථාවක් නැත්තම් පුපුරා යාමක්. තනි සිදුවීමක් නෙවෙයි. හැබැයි මෙවැනි තොරතුරු වාර්තා වීමක් මම මේ ගැන සොයා බලනකොට දැනගන්න ලැබුණා. පසුගිය සැප්තැම්බර් මාසයේ ඊශ්‍රායලයේ විසින් පලස්තීනයේ දේව මෙහෙයකට පලස්තීනයේ තියෙන දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා කියලා. ඒකට ප්‍රතිපහාරයක් හැටියට පිළිගැනීමක් හැටියට තමයි හමාස් සටන්කරුවෝ 7 වෙනිදා ඊශ්‍රායලයට මේ ප්‍රහාරය එල්ල කරන්න කියලා. මේක ඇත්තද? ඒක එක හේතුවක් වෙන්න ඇති. මේක නමුත් ජම් අර්කෝ කෝන්තරය. ඔය කෝන්තරේ ඔබතුමා කෙනෙක් පැහැදිලි. ඒ කෝන්තරේම පුප්පුප්‍රායාම දැන් හමාස් සටන්කරුවෝ ගාසා තීරයේ ඇතුලේ දිගු කාලීන සටනකට සූදානම් වෙලා ඉන්නේ. ඔවුන්ගේ ඔබ දන්නවා ඊශ්‍රායෙල් හමුදාව ආණ්ඩුව තීරණය කරලා තියෙනවා ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුමක් කරන්න. ඒ ගොඩබිම් මෙහෙයුමේ ප්‍රධාන අරමුණ තමයි ගාසා තීරයේ
හමාස් සටන් කාමින් හදාගෙන තිබෙන මේ උමං පද්ධතිය ටනල් නෙට්වර්ක් එක කිහින් ඒක විනාශ කරලා ඔවුන් අහෝසි කරන එක. එතකොට උමං පද්ධතියක් හදන්න නම් තනි සිදුවීමක් නිසා නෙවෙයිනේ ඒක හදන්නේ. ඒක හදන්නේ අර 48 දී නිර්මාණය වුණු ප්‍රශ්නය නිසා. ඒ ප්‍රශ්නය තමයි පලස්තීන භූමියේ යුද රාජ්‍යයක් ස්ථාපනය කරන පලස්තීන අරාබි මිනිසුන්ට රාජ්‍යයක් අහිමි වෙනවා. ඔවුන්ට රාජ්‍ය ලබා දීම සඳහා ගත්ත සියලු ප්‍රයත්න තවම සාර්ථක වී නැහැ. ඒ නිසා තමයි මේ සටන්කාමීන් දිගටම සටන් කරමින් සිටින්නේ. හොඳයි මේ හිතවතුනේ මෙතුමා පැහැදිලි කරන විදිහට අපිට ඉතාම හොඳින් පැහැදිලි ඔබ කියන කාරණය. ඒ කියන්නේ මේ කෝන්තරය කාලයක් තිස්සේ තිබුණු මත ගැටුමක්. ඒ වගේම දරුණු ගැටුම්. දරුණු ගැටුම් සමතේකටපත් වෙනවා නැවත දලුලා වැඩෙනවා. එවැනි අවස්ථාවක් නිසා තමයි මේ 7 වෙනිදා ප්‍රහාරය හමාස් සටන් කරුවන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන්න කියලා. දැන් ඔබගේ කාරණේ මේ කාරණා පැහැදිලි වුණාට මට ඔබතුමාගෙන් දැනගන්න අවශ්‍ය වෙන විශේෂයෙන්ම මේ ගැන නොදන්න අයටත්. හමාස් සටන් කරුව කියන්නේ කවුද? හමාස් කියන සටන් කරුවන්ගේ පිටුපස තියෙන පාඨයේ තේමාව තමයි ඉස්ලාමික් රෙසිස්ටන්ස් මූවමන්ට්. ඉස්ලාමීය විරෝධතා ව්‍යාපාරය. මේක මුල්වරට බිහි වෙන්නේ 1987. 1987 දී ඊශ්‍රායලයේ විසින් යටත් කරගෙන තිබෙන ප්‍රදේශවල සහ පලස්තීනයේ ජනතාව අතරින් ඊශ්‍රායලයේ ගෙන යන මර්ධනයට එරෙහිව පාලනයට එරෙහිව නැගිටීමක් ඇති වෙනවා. අප්‍රයිසිං එක. ඒක තමයි මේ ඉන්ටිෆාඩා කියලා කියන්නේ. ඉන්ටිෆාඩා එක එක්කම තමයි හමාස් කියන සංවිධානය පටන් ගන්නෙ. එතකොට ඔවුන්ගේ අවසාන අරමුණ ලෙස ඔවුන් ප්‍රකාශ කරලා තියෙන ඒ අරමුණ සමග මම එකඟ වෙනව නෙමෙයි. ඔවුන්ගේ අවසාන අරමුණ යුදෙව් රාජ්‍ය විනාශ කරලා පලස්තීන රාජ්‍යය නිර්මාණය කිරීම. ඒක යථාර්ථවාදී ඉලක්කයක් නොවේ. නමුත් ඒක පිටුපස්සේ අර තිබෙන සාධකේ නම් ඉවත් කරන්න බෑ. ඔබේ වයස අනුව ඔබට මතක නැතුව ඇති පානුක. නමුත් මම මට පෞද්ගලිකවත් මතක තියෙනවා 60 දශකයේ 70 දශකයේ 80 දශකයේ ඒ සටන්කාමී කණ්ඩායම් ඉතාම කුරිරු ත්‍රස්තවාදයේ ප්‍රයෝජනයට ගන්නවා ඊශ්‍රායලයට රිදවීම සඳහා. එතකොට මේ කියන සටන්කාමී කණ්ඩායම් එකතු කරලා 1964 දී තනි සංවිධානයක් හදනවා. ඒක තමයි පලස්තීන විමුක්ති සංවිධානය. පැලස්ටීනියන් ලිබරේෂන් ඕර්ගනයිසේෂන් නැත්නම් කෙටියෙන් PLO. PLO එකේ නායකයව සිටි බොහොම ප්‍රකට පුද්ගලෙක් ඒ කාලේ යස අරපත් 2004 දී මිය ගියා. ඒතර යස අරපත් බලාපොරොත්තුනේ ත්‍රිද රාජ්‍ය විනාශ කරන්න. නමුත් පසු කාලෙක අන්තර්ජාතික සන්දර්භයේ වෙනස් වීම නිසා ඔව් යුද රාජ්‍ය පිළිගත්තා. විනාශ කිරීමේ ඉලක්කය අත්හැරලා තමයි අර 1993 දී ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ සමයේ ඔව් ඊශ්‍රායලයේ සමග සාම සම්මුතියකට එන්නේ. ඔය කියන විදිහට හමාස් සටන්කරුව කියන්නේ පලස්තීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් කොටසක්. ඔව්. සමහර විට ඔය සංවිධානයේ සටන් කරු දැන් බටේර මාධ්‍ය වාර්තා අනුව හමාස් සටන් කරු ෆයිටර්ස්ලා විතරක් ඉන්නව 20,000. තව සහය දෙන අයත් ඉන්නවා. ඒතර මේ අතර ඉන්න පුළුවන් ඉරාකයෙන්, සිරියාවෙන්, ඉරානයෙන් ආපු සටන් කරු. දැන් ඔබ දන්නවනේ මේ IS කණ්ඩායමේ මේ ලංකාවෙන් ගිය අය පවා සිටිනවා කියලා කලින් මේ අපේ රටේ පාර්ලිමේන්තුවේදීත් සඳහන් වුණා. නමුත් මූලික වශයෙන් ඒ න්‍යෂ්ටිය වැඩි පිරිස නිර්මාණය වෙන්නේ පලස්තීන අරාබි මිනිස්සුන්ගේ. ඊශ්‍රායලයේ පිටිපස්සේ ඇමරිකාව හිට ගන්නවා. ඉතා පැහැදිලිව ඇමරිකාව කියනවා අපි ඊශ්‍රායල වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි මේ වෙනුවෙන් උදව් කරනවා. ඔබතුමා මුලින් සඳහන් කරා. ඇමරිකාව මොකද ඊශ්‍රායල වෙනුවෙන් පෙනී ඉන්නේ? තියෙන වාසිය මොකක්ද ඇමරිකාවට? හරි. ඒ හරි මේකට මම මගේ පිළිතුර දෙන්නම්. ඊශ්‍රායලයේ බලවත් රාජ්‍ය හිමින් බලවත් රාජ්‍ය ඉතාම ශක්තිමත් සටන් කාමී හමුදා තන්ත්‍රයක් සහිත රාජ්‍ය බොහොම ඉහළ බුද්ධි සේවාවක් තියෙනවා. වඩාම් ප්‍රකට ආයතන තමයි මොසාඩ්. දැන් ඔබ දන්නවා අපේ රටේ LTT සමග කළ යුද්ධයේදී අර කෆීර් කියන ගුවන් යානාගේ ඉන්නේ ඊශ්‍රායලයේ බොහොම සටනටම සූදානම් වෙච්ච ත්‍රස්තවාදයේ සමග සටන් කරන්නම ඒ සමග ජීවත් වෙන රාජ්‍ය. ඇමරිකාවට දෙන වාසිය මොකක්ද? ඊශ්‍රායලයට උදව් කරලා. ඊශ්‍රායලයේ පිහිටලා තියෙන්නේ. ඊශ්‍රායලයේ අවට තියෙන ජෝර්දානයේ, සිරියාව, ලෙබනනයේ, ඊජිප්තුව, සවුදි අරාබිය, ඕමාන්, කටාර් කොහෙද තියෙන මේ මැද පෙරදිග. මැද පෙරදිගත් ගල්ෆ් කලාපය අතිශය වැදගත්.
ගල්ෆ් කලාපයේ තමයි පානුක ලෝකේ තෙල් නිෂ්පාදනයෙන් 65%ක් සිද්ධ වෙන්නේ. නැත්තම් දැනට ලෝකේ හඳුනාගෙන තිබෙන තෙල් නිදි වලින් 65%ක් මේ දල සංඛ්‍යාව. මේක එහාට මෙහෙට වෙන්න පුළුවන්. තවම ඔබ වෙන මූලස්රයකට ගියොත් ඒක 60%ක් කියන්න පුළුවන්. හදස් වෙන්න පුළුවන්. නමුත් අතිමහත් බෞද්ධරේ තියෙන මේ කලාප. ඉතින් පානුක මේ අපි ජීවත් වෙන කාර්මික ශිෂ්ටාචාරයේ රුධිරය තමයි ඛනිජ තෙල්. එතකොට මේ නූතන කාර්මික ශිෂ්ටාචාරයේ පවත්ව ගන්න නම් මැද පෙරදිග තමන්ගේ අනසක තියෙන්නට ඕන බලවත් රටවලට. අයක තමයි ප්‍රධානම හේතුව ඇමරිකාවට ඊශ්‍රායලයේ අවශ්‍ය වෙන. ඇමරිකාවට ඊශ්‍රායලයේ මැද පෙරදිග තියෙන බෆර් ස්ටේට් එකක්. අපේ මොහහනේ තියෙන බෆර් එක වගේ බෆර් ස්ටේට් එකක්. කියන්නේ මැද පෙරදිග රටවල් වෙන පැත්තකට තල්ලු වුණොත් හෝ ඒ තල්ලු වීම නතර කිරීමට තියෙන බෆර් එක තමයි මේ. ඊශ්‍රායලය මෑත බිහිවුණු රාජ්‍යයක් කියලා හඳුන්වනවා. විශේෂයෙන් මේ 1948 තමයි ඊශ්‍රායලයේ ගොඩනගන්නේ කියලා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නට ඕන. දැන් තියෙන රාජ්‍ය බිහි වෙන්නේ 48. නමුත් ජේසුස් වහන්සේ විසූ අවදී ඊශ්‍රායල් වරු කියලා කණ්ඩායමක් හිටියා. ඔවුන්ට ඔවුන්ගේ දේශය ගැන බයිබලයේ සඳහන් වෙනවා. පලස්තීනය නැමැති භූමිය රෝම අධිරාජ්‍ය කාලයේ සිට පැවති එකක්. ඒ රෝම අධිරාජ්‍ය පරිහානියට යාමෙන් පසු තව තවත් විවිධ අධිරාජ්‍ය ඒක පාලනය කළා. පළමුවෙනි ලෝක යුද්ධ සමය වන විට පළමුවෙනි ලෝක යුද්ධ පටන් ගන්නේ 1914 අවසන් වෙන්නේ 1918 මේ කාලය වන විට පලස්තීනය ලෙබනනය සිරියාව ජොදානය මේව පාලනය කරේ ඔටෝමන් අධිරාජ්‍ය ඔටෝමන් අධිරාජ්‍ය එතකොට පළමුවෙනි ලෝක යුද්ධේ කවුද පටන් ගත්තේ බ්‍රිතාන්‍යෝ ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය ප්‍රංශය මේ වගේ රටවල් ඇමරිකාව පස්සේ තමයි ඒකට එකතු වෙන්නේ බ්‍රිතාන්‍ය ඒකට හේතුව පැහැදිලි කරන කිව්වොත් අපි වෙන පැත්තකට යනවා එතකොට බ්‍රිතාන්‍යින්ට මේ මැද පෙරදිග කලාපයේ තීරණාත්මක භූමි ප්‍රදේශයක් ඒ කාලෙදී ඔවුන් ඔටෝමන් අධිරාජ්‍යයට විරුද්ධව කරපු සටනේදී අරාබි රටවලට කිව්වා මේ යුද්ධයේදී අපට උදව් කරන්න අපි යුද්ධය අවසන් වුණාම ඔබට නිදහස දෙනවා කියලා යුද්ධය උදව් කරා යුද්ධය අවසන් වුණා නමුත් නිදහස දුන්නේ නැහැ ඒ වෙනුවට බ්‍රිතාන්‍ය පලස්තීනයේ පාලනය තමන්ට ගන්නවා එක්සත් ජාතීන්ගේ පූර්වගාමියා වන ජාතීන්ගේ සංගමයේ අවසර පත්‍රයකින් ඒකම මීට සමාන්තර තවත් ඊට ආසන්න ඉතා වැදගත් සිදුවීමක් තියෙනවා වර්ධනය ඒ තමයි 1917 හරියටම දිනේ කියනවනම් නොවැම්බර් 2 එදා එංගලන්තයේ සිටි ආරක්ෂක ලේකම් ආත බෙල්ෆ සාමිවරයා ඔහු ලිපියක් යවනවා එංගලන්තයේ බ්‍රිතාන්‍යයේ ජීවත් වුණු යුදෙව් සමාජයේ නායකයෙකුට ඔහුගේ නම වෝල්ටර් රොත්ස්චයිල්ඩ් මේ ලිපියේ තියෙන වචන 67යි නමුත් මේ ලිපිය මූලික හේතුවක් ගිනි පුපුරක් ඔය අද ඇවිලෙන ගින්නට ඒ ලිපියෙන් බ්‍රිතාන්‍යයේ කියනවා රොත්ස්චයිල්ඩ්ට අපි පලස්තීනයේ යුදෙව්වන්ට දේශී තමන්ගේ රාජ්‍යයක් හදන්න තීරණය කළා තියෙනවා. ඒකේ ලිව්වේ සඳහන් වෙන්නේ නැෂනල් ජූවිෂ් හෝම් කියලා. ඊළඟට කියනවා අපි ඒක ක්‍රියාත්මක කරනවා. මේ ලියවිල්ල තමයි පානුක අන්තර්ජාතික සබඳතා අධ්‍යයනවලදී ඔය මැද පෙරදිග ප්‍රශ්නය ගැන කරන කතා බහේදී බෙල්ෆ ඩෙක්ලරේෂන් බෙල්ෆ ප්‍රකාශනය කරන්නේ. එතකොට මේකේ තියෙනවා නේද බිහිම ප්‍රශ්නකාරී ලක්ෂණය බ්‍රිතාන්‍ය තමන්ගේ දේශ සීමාවෙන් හැසතපු දහස් ගානක් තිබෙන අනුන්ගේ භූමියක තව ජාතියකට රාජ්‍යයක් හදන්න පොරොන්දු වෙනවා කොහෙන්ද ඒ අය තියෙන්නේ මේක තමයි අධිරාජ්‍යවාදී ඒක ගැන තව ටිකක් පැහැදිලි කරමු මේ ඊශ්‍රායලයේ බිහිවීම දැන් බෙල්ෆ ප්‍රකාශනයේ එක වර්ධනයක් ඒ දවස්වල සිද්ධ වෙච්ච ඊළඟට පළමුවෙනි ලෝක යුද්ධය අවසන් වුණාම 1918දී අවසන් වෙනවා 1919දී බිහි වෙනවා ජාතීන්ගේ සංගමය නැමැති අන්තර්ජාතික සංවිධානය. ඒක බිහි වෙන්නේ 1919 ප්‍රංශයේ අර වර්සෙල්ස් මාලිගයේදී ওই බලවත් රටවල් එකතු වෙලා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන්. එසේ බිහි වන සංවිධානයෙන් අවසරය ගන්නවා බ්‍රිතාන්‍ය පලස්තීනයේ පාලනය කිරීම සඳහා. ඒකට කියනවා මේ මැන්ඩේටරි
පැලස්ටයින් කියලා. කියන්නේ මැන්ඩේට් එකක් යටතේ අවසරයක් යටතේ බ්‍රිතාන්‍ය පලස්තීනයේ පාලනය කරනවා. ඒ පාලනය ආරම්භ වෙන 1923 බ්‍රිතාන්‍යන්ට පලස්තීනයේ පාලනය කරන්න පටන් ගත් නිමෙන් පසු මැන්ඩේට් බලපත්‍රයක් යටතේ ඔවුන් දිරිගන්වන උනන්දු කරනවා යුරෝපීය යුදෙව්වන් සංක්‍රමණය වීම පලස්තීනයේ ඇතුළට උනන්දු කරන ප්‍රොමෝට් කරන පලස් යුදෙව් ජාතිකයන්ට යුරෝපයෙන් පලා යන්න හේතුවක් තිබුණා පානුක මේ කියන අපි කතා කරන අවදියේ යුරෝපයේ තිබුණ ඉංග්‍රීසියෙන් කියන ඇන්ටිසෙමිටිසම් කියලා ඒ කියන්නේ යුදෙව් විරෝධී ආකල්පයක් සහ ව්‍යාපාරයක් ඉතින් මේ ව්‍යාපාරයේ උච්ච අවස්ථාවක් තමයි දෙවන ලෝක යුද්ධ සමයේදී හිට්ලර් යුදෙව්වෝ 65 ලක්ෂයක් ඝාතනය කරනවා. ඉතින් මේ මේ වද හිංසා නිසා ඔවුන්ට පලස්තීනයට පලා යන්න අවස්ථාව හැදෙනවා. ඔව් කොහෙට හරි පලා යන්න ඕන. මේ පලා යෑමට තිබුණු පහසු තැන පලස්තීනය. හැබැයි පලස්තීනයේ යුදෙව්වෝ හිටියනේ. යුද උසුරු කණ්ඩායමක් හිටියා. ඔව් ඔය අප කතා කරන අවදීදී නැත්නම් පලස්තීනයේ බෙදා වෙන් කරන අවදීදී පලස්තීන භූමි නමින් හඳුන්වන භූමියේ සිට ජනයාගෙන් 90%කට ආසන්න සංඛ්‍යා ප්‍රතිශතය අර පලස්තීන අරාබි මිනිස්සු යුදෙව් ඊට වඩා බෙහෙමින් සුළු ප්‍රතිශතයක් සිටී. දැන් තුන්වෙනි වර්ධනයක් වුණා මේ බ්‍රිතාන්‍ය මේ කරපු කාරණෙන් තුන්වෙනි වර්ධනයක් කළා තව පලස්තීනයට යුදෙව්වන් දැන් සංක්‍රමණය වෙනවා. වෙනවා. එක වර්ධනයක් තමයි බැල්ව ප්‍රකාශනය. දෙක බ්‍රිතාන්‍ය අර මැන්ඩේට් එකකින් පාලනය අරගෙන යුදෙව් සංක්‍රමණය වීම. තුන්වෙනි එක මේ වකවානුවේදී යුදෙව් ජනතාව අතරින් යුදෙව්වෝ ඉන්නව ලෝකේ පුරා විසිරීලා මිලියන ගණන. ඔවුන් සමහර චරිත හරිම ප්‍රසිද්ධ ඉතා බුද්ධිමත් මිනිස්සු. ලෝකේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම්වල ලොකුම චරිත ඉන්නවා. ජේසුස් වහන්සේ යුදෙව්වේ. ඇල්බර්ට් අයින්ස්ටයින් යුදෙව්වේ. කාල් මාක්ස් ෆ්‍රෙඩ්‍රික් එන්ගල් මේගොල්ලෝ යුදෙව්වෝ. දැන් මේ යුදෙව් සමාජයෙන් බිහි වෙනවා ව්‍යාපාරයක් අර අපේ රටේ LTTE බෙදුම්වාදී ව්‍යාපාරයේසේ එකට හීබ්‍රු භාෂාවෙන් කිව්වේ සයනිසම් කියන්නේ සයන්වාදය. දෙවන්ට තමන්ගේ දේශයක් දිනාගත යුතුයි කියන අදහස. ඒකේ ප්‍රධාන කතුවරයා තමයි තියෝඩෝර් හර්සෙල්. ඔහු 1987 ග්‍රන්ථය සම්පාදනය කරනවා ද ජූවිස් ස්ටේට් යුදෙව් රාජ්‍ය. ඒකේ එයා කියනවා අපි පලස්තීනයේ යුදෙව්වන්ට දේශයක් නිර්මාණය කරනවා කියලා. ඒ තුන්වෙනි සාධක. ඊළඟට හතර අර බ්‍රිතාන්‍ය පාලනය යටතේ යුදෙව් සංක්‍රමණය වැටි වෙනකොට විශාල වශයෙන් වැඩි වුණා. ඒ මුළු කාලය තුළ 10%ක් වගේ තිබුණු යුදෙව් ජන ප්‍රතිශතය 940 ගණන් වෙනකොට 36-38 දක්වා වැඩි වුණා. දැන් මේසේ වැඩි වෙන විට පලස්තීනයේ ජන සංවිතිය වෙනස් වෙනවනේ. ඒ වැඩිවීම නිකම්මත් නෙමෙයි උනේ යුදෙව්වන් ඝාතනය කළා. මේ මේ පලස්තීන ජනයා ඝාතනය කළා. ඔවුන්ගේ නිවාස බිමට සමතලා කළා. ඔවුන් ගම් බිම් වලින් පලා හැරියා. මේ නිසා පලස්තීන අරාබි මිනිස්සු සටන් කරා මේ තත්ත්වයට එරෙහිව. විශාල වශයෙන් දරුණු සටන් නැති වුණා. ඒ සටන් නැති වෙනකොට බ්‍රිතාන්‍ය 1936 කොමිසමක් පත් කරනවා මේ ප්‍රශ්නට හේතු හොයන්න. ඒකට කිව්වේ පීල් කමිෂන් කියලා. පීල් කමිෂම නිර්දේශ කරනවා යුදෙව් ආගමනයේ සංක්‍රමණය අවුරුද්දකට 15,000කට සීමා කරන්න. ඒකට කිපෙනවා යුදෙව්. එතකොට ඒ හේතුව නිසා තවත් වටයකින් යුදෙව් සහ අරාබින් අතර සටන් නැති වෙනවා. මෙන්න මේ සටන් උග්‍ර වන විට 1947 වන විට බ්‍රිතාන්‍ය මේ ප්‍රශ්නය බාර දෙනවා ඒ වන විට බිහි වී තිබූ එක්සත් ජාතීන්ට. මං හිතන්නේ පානුක ඔබට මතක ඇති දෙවැනි ලෝක යුද්ධය අවසානයේ 1945දී අර ජාතීන්ගේ සංගමයේ අනුප්‍රාප්තිකය විදියට ලෝක සංවිධානයක් බිහි වෙනවා එක්සත් ජාතීන්. එක්සත් ජාතීන්ට පවරනවා මේක. එක්සත් ජාතීන් 1947දී ඒ නොවැම්බර් මාසේ යෝජනාවක් සම්මත කරනවා පලස්තීනය බෙදාවෙන් කරන්න. එක කොටසක් අරාබින් එක කොටසක් යුදෙව්වන්ට. ඒතර මේ සැලැස්මේ තිබුණ අසම බර බව. ඒ බෙදා වෙන් කිරීමේදී යුදෙව්වන්ට වෙන් කළ පලස්තීන භූමියෙන් 56% නමුත් ඔවුන්ගේ ජන ප්‍රතිශතය 30-32% වගේ සංඛ්‍යාව. ඊට වැඩි ජන ප්‍රතිශතයක් සහිත පලස්තීන සහ සෙසු ජන කොටස් වලට අනිත් හැමෝටම වෙන් කරේ
142යි. සීට් තුනක් වෙන් කළා නැගෙනහිර ජෙරුසලමට. ජෙරුසලමට. ඒක පොදු තැනක් කරා. ඔව් පොදු තැන. අන්තර්ජාතික පාලනය යටතේ තියෙන්න ඕන කියලා. දැන් මේ සැලැස්ම යුදෙව්ව පිළිගත්තා. ඇයි පිළිගත්තේ? ඔවුන් පෙර සිටම සූදානම් වෙලා තිබුණා. ඔය ඉල්ලගෙන හිටපු දේනේ. ඒ විතර නෙවෙයි පානුක මේ ප්‍රකාශය වෙන විට යුදෙව්වන්ගේ හමුදාවක් තිබුණා. සටන් කරුව හිටියා. ඔවුන්ට දියුණු ආයුධ තිබුණා ඒ කාලේ හැටියට. දැන් යුදෙව්ව මේක පිළිගත්තා. 1948 මං කලින් කිව්වේ මේ 14 වෙනිදා බ්‍රිතාන්‍ය අර මැන්ඩේට් බලය අත්හරිනව අවසන් කරනව ඉද්දාම තමයි ඊශ්‍රායලේ රාජ්‍ය ප්‍රකාශයට පත් කරන්නේ ඒ යුදෙව් තවත් නායකයෙක් බොහොම ප්‍රසිද්ධ බෙන් ඩේවිඩ් බෙන් ගූරියන් එයා තමයි ඊශ්‍රායලේ පළමුවෙනි අගමැති දැන් ඔය ආකාරයෙන් තමයි ඊශ්‍රායලේ බිහි වෙන්නේ එතකොට ඊශ්‍රායලේ ඉන්නේ යුදෙව් යුදෙව් තමයි බෞද්ධරේ නමුත් අර ඊශ්‍රායලයේ බිහි වෙන විට ඒ ඔවුන්ට අයිති වුණු ප්‍රදේශවල හිටියනේ ඇයි ඔවුන්ට 56ක භූමියක් දීපු නිසා ඒ භූමිවල හිටපු ජනතාව ඔව් හිටපු අරාබි මිනිස්සු දැනට ඉන්නවා 150,000ක් විතර ඔවුන්ට ලැබිලා තියෙනවා ඊශ්‍රායලයේ මේ පුරවැසිභාවය ඊශ්‍රායලයේ තුලත් අරාබි ජනතාව ඉන්නවා හොඳයි දැන් සමරණක් මත ප්‍රධානම ගැටලුව තියෙන මේ ගාසා තීරය මේ ගාසා තීරය තාම තීරණාත්මකයිනේ මේ වෙලාවේ ගාසා තීරයේ ඉඳන් ගාසා තීරයේ අයිති වෙන්නේ අන්තර්ජාතික පිළිගැනීම අනුව පලස්තීන අධිකාරියට මම ඔබට කිව්වද 1993 මේ ප්‍රශ්නේ විසඳන්න සම්මුතියක් ඇති වුණා. ඒ සම්මුතියට කපුකම කරේ නෝවේ රාජ්‍ය. ඒකට නායකත්වය දුන්නේ එදා සිටි ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්. 1993 සැප්තැම්බර් 13 වෙනිදා ධවල මන්දිරයේදී මේ ගිවිසුම අස්සන් තබනවා. ඒක ඓතිහාසිකයි ඒක අතකින්. මොකද ඊශ්‍රායලය විනාශ කළ යුතුය කියන ස්ථාවරයේ සිටි පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යස අරෆත් එක පැත්තකින් අස්සන් කරන අනිත් පැත්තෙන් එදා ඊශ්‍රායලයේ අගමැතිව සිටි යිට්ෂැක් රාබින් අස්සන් කරනවා. ඒකෙන් තමයි යෝජනා කරේ පලස්තීනයට පලස්තීන අධිකාරිය නමින් පාලන ව්‍යුහයක් ඇති කරන්න. ඒක දේශපාලන විද්‍යාවේ අර්ථයෙන් පූර්ණ රාජ්‍යයක් නොවේ. ඒ පලස්තීන අධිකාරියට තමයි ගාසා තීරයේ අයිති. නමුත් ගාසා තීරයේ ප්‍රායෝගිකව පාලනය කරන්නේ හමාස්වරු. එයි 2006 හමාස්වරු කියන්නේ පලස්තීන ජන කොටසක්නේ. ඔව් ජන කොටස. එතකොට මේ සටන්කාමී සංවිධානය. සටන්කාමී සංවිධානය තමයි මේ ගාසා තීරයේ පාලනය කරන්නේ. ඒක පැහැදිලිවම එතකොට ගාසා තීරයේ අයිති පලස්තීනයට. පලස්තීන අධිකාරියට අයිති භූමි ප්‍රදේශය. හමාස්වරු තමයි ගාසා තීරයේ භූමිය පාලනය කරන්නේ. නමුත් ගාසා තීරයේ ගුවන ඊශ්‍රායලයේ පාලනය කරන්නේ. මුහුදු පාලනය කරන්නේ දේශීය පාලනය කරන්නේ ඊශ්‍රායල්. හරිම සංකීර්ණ තත්ත්වයක්. හරිම සංකීර්ණයි. දැන් මේ යුද්ධයත් එක්ක දැන් ගාසා තීරයට ජල සැපයුම, ඉන්ධන සැපයුම, ඒ වගේම මානුෂීය සැපයීම් ආධාර ඒ හැමදේම ඊශ්‍රායල් නතර කරනවා. නතර කරනවා. ඒතොර ඒ කියන්නේ ඊශ්‍රායල්ට එහෙම නතර කරන්න පුළුවන්. බලය නැතුව ඒක කිසිම යුක්ති ධර්මයකට අන්තර්ජාතික සම්මුතියකට නීතියකට එකඟ නිසා නෙවෙයි. ඒක එකඟ නැහැ. ගාසා තීරය ඉතා කුඩා පිම්කඩක්. ඒ දිග කිලෝමීටර් 41යි. පළල කිලෝමීටර් 10යි. ඔය කුඩා බිම්කඩේ ඉන්නවා 23 ලක්ෂයක් මිනිස්සු. ඔවුන්ගෙන් 42%ක්ම වාගේ ළමයි. මූලිකව භූමිය බෙදා වෙන් කරනකොට මූලිකව භූමිය බෙදා වෙන් කරනවානේ. ඒ බෙදා වෙන් කිරීමේදී 40% ගාණක් තමයි පලස්තීනට අයිති වෙන්නේ. 50% ගාණක් ඊශ්‍රායලට අයිති වෙනවා. ඒ වෙන් කිරීමේදී ගාසා තීරය අයිති වෙන්නේ කාටද? ඒ වෙන් කිරීමේදී ගාසා තීරයේ පලස්තීන රාජ්‍ය කොටසක් විදිහට පැවතී. නමුත් ඒ පාලනය කරේ එක්කෝ මට මේ මොහොතේ නිශ්චිතව මතක නැහැ එක්කෝ ජෝර්දානය නැත්නම් ඊජිප්තු. ඒත් ජෝර්දානය ඊජිප්තුවයි ගාසා තීරය අතරින්නේ ඇයි? අතහරින්නේ එතනට එන්න. 1967 ජූනි මාසේ හරියට දිනේ කිව්වොත් 4 වෙනිදා අරාබි රටවල් සහ ඊශ්‍රායල අතර 3 වෙනි යුද්ධය පටන් ගන්නවා. ඒ යුද්ධය අවසන් වෙනවා දින 6කින්. ඒ තමයි ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මැද පෙරදිග 6 දින යුද්ධය. 6 දින යුද්ධයේ අවසානයේදී ඊශ්‍රායල යටත් කරගන්නවා. මම ඔබට කලින් සඳහන් කළේ නැත්නම් ගාසා තීරය, ජෝර්දාන් බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම, ඊජිප්තුවට අයිති සයිනායි කාන්තාරය, සිරියාවට අයිති ගෝලාන් කඳුකරය.
එහෙම තමයි ගාසා තීරේ ඊශ්‍රායලයේ පාලනට එන්නේ. එතකොට මේ යුද්ධයේදී ඊශ්‍රායලයේ මේ ප්‍රදේශ අල්ලා ගැනීමෙන් මඳ කලකට පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් සම්මත කරනවා. ඒ යෝජනාව හරි ප්‍රසිද්ධයි, රෙසලූෂන් 242 කියන්නේ. ඒ යෝජනාවෙන් කියනවා ඊශ්‍රායලයට අල්ලාගත් අරාබි ප්‍රදේශ ආපසු දෙන්න. දුන්නේ නැහැ. පසුව කෑල්ල කෑල්ල දුන්නා. දුන්නේ පසුව ඇති කරගත්ත සමහර ගිවිසුම් වලදී. මේ ප්‍රශ්නේ විසඳීමට ඇති කරගත්ත ගිවිසුම් මම එකක් කියන්න. එක ගිවිසුමක් තමයි 1968 එදා සිටි ඇමරිකානු ජනාධිපති ජිමි කාටර්ගේ මැදිහත්වීමෙන් කෑම් ඩේවිඩ් සම්මුතිය කියලා එකක් හඳුන් අත්සන් කරනවා. ඒකට අත්සන් තබන්නේ අරාබි පාර්ශ්වයෙන් ඊජිප්තුව පමණයි, ඊශ්‍රායල් පාර්ශ්වයෙන් ඊශ්‍රායලය. අන්න ඒ ගිවිසුමේදී ඊශ්‍රායලයේ අර 67 අල්ලගත් සයිනායි කාන්තාරය ඊජිප්තුවට දෙනවා. එහෙමයි ඒක සිද්ධ වුණේ. දැන් ඒ 1993 ඔස්ලෝ ගිවිසුමෙන් අනතුරුව අල්ලාගත්ත ගාසා තීරේ පලස්තීන අධිකාරියට සපේ බාර දෙනවා. පලස්තීන අධිකාරියට ගාසා තීරේ බාර දුන්නත් ගාසා තීරේ ගුවන් සහ මුහුද ඊශ්‍රායල් පාලනය කරනවා. ගුණින් යන්න බෑ එහෙට ඊශ්‍රායලයේ අවසර නැතුව. ඒ විතර නෙමෙයි, දැන් ඊස් ගාසා තීරේ පිටවෙන්න හෝ ඇතුළු වෙන්න තියෙන දොරටු දෙකයි. ඒ දොරටු දෙකෙන් එකක් පාලනය කරන්නේ ඊශ්‍රායලය, අනික පාලනය කරන්නේ ඊජිප්තුව. ඒතර ගාසා තීරේ කියන්නේ පුදුම ප්‍රදේශයක්. බිම හමාස්වරු, ගුවන් සහ දේශීය මුහුද ඊශ්‍රායලය. මේ අරුබුදේ මේ යුද්ධය සමහරු ආගමික ගැටලුවක්. මේක ආගමික උන්මන්තක භාවයක්. ආගමක් වෙනුවෙන් මේ ගහගන්න, මේ මරාගන්න මෙහෙම කරන්න එපා. එවැනි මාධ්‍ය වාර්තා සහ එවැනි මේ අදහස් දක්වන පිරිස් ඉන්නවා. එවැනි තොරතුරු පළ වෙනවා. මේක මේ ආගමක් වෙනුවෙන්, ආගම නිසානේ මේ මිනිස්සු මේ යන කොටා ගන්න. දැන් මේ භූමිය බෙදා ගන්න කියන කාරණේ තීද්දි මේ ආගමිකන්තවාදීන් පිරිසක් කියලා. එහෙමයි විග්‍රහයක් ලෝකයට සමහරක් වෙලාවට මුදාහැරෙන්නේ සමහරු එවැනි අර්ථකථන දෙන්නේ. ඒක මේ ලක්ෂණය එතන තියෙනවා. පලස්තීන අරාබි මිනිස්සුන්ට තමන්ගේ භූමිය අහිමිවීම නිසා හටගත් ප්‍රශ්නේ විසඳීමේදී ඔවුන්ව ඒකරාශී කරන මහා පොදු සාධකයක් වෙනවා ඉස්ලාම් ධර්මය. ඒ ඉස්ලාම් ධර්මය අනුගමනය කරන පිරිස අතර ඉන්නවා ISIS බඳු සීමාන්තික අන්තවාදී මතධරණ පිරිස්. ඉතින් ඒක තමයි ඇතැම් පාර්ශ්ව හුවා දක්වන්නේ. නමුත් මට තියෙන තොරතුරු අනුව ඒක කැමති කෙනෙකුට පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේ ප්‍රශ්නේ න්‍යෂ්ටිය, මදය, හරය තියෙන්නේ පලස්තීන ජනයාට තමන්ගේ භූමිය අහිමි වීම. පලස්තීනය පිළිගත් රාජ්‍යයක් නොවේද? නෑ, පලස්තීනයට දැන් තියෙනවා එක්සත් ජාතීන්. දේශපාලන විද්‍යා අර්ථයෙන් පූර්ණ රාජ්‍යයක් නොවේ තවම. ඒක පූර්ණ රාජ්‍යයක් ලෙස පිළිගැනීමටවත් ඊශ්‍රායලයත් ඇමරිකාවත් එකඟ නෑ. නමුත් දැනට පලස්තීන අධිකාරියට අර ජනාධිපති මොහමඩ් අබ්බාස්ගේ නායකත්වයෙන් යුත් පැලස්ටීනියන් ඔතෝරිටි එකට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂක සම්පූර්ණ සමාජිකත්වය ලැබිලා තියෙනවා, ඔබ්සර්වර් ස්ටේට් එක. නමුත් දැන් ශ්‍රී ලංකාව වගේ පූර්ණ සමාජිකයෙක් නොවේ. පූර්ණ සමාජිකත්වය ගන්න නම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ බලවත් රටවල අනුමැතිය ඕන. ඉතින් බලවත් රටවල් අතරින් එකක් තමයි ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය. ඔවුන්ගේ අනුමැතිය ලැබෙන්නේ නැහැ ඒකට. මේ ප්‍රහාරයටත් ඉරානය ඉන්නවා කියනවා. පලස්තීනයට උදව් කරන්න ඉරානය කියලා කියනවා. ඒක ඇත්තක් වෙන්න බැයිද? ඔව්, ඒකට සාක්ෂි තියෙනවා. දැන් හමාස්වරුන් වෙනුවෙන් පැහැදිලිවම සහයෝගය පළ කරමින් ප්‍රකාශයක් කළා ඉරානයේ ජනාධිපතිවරයා. ඔහු කිව්වා අපි හමාස්වරුන්ට පූර්ණ සහයෝගය දෙනවා කියලා. ඒ විතර නෙමෙයි, තොරතුරු තියෙනවා හමාස්වරුන්ට අවශ්‍ය අරමුදල් ආයුධ ආදී සැපෙන්නේ. ඔය රොකට් හදන්න බෑ නිකම්. ඒවට කොහේ හරි බලවත් රටකින් ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තාක්ෂණය ලැබෙන්න ඕන. ඒ ලැබෙන මූලාශ්‍රය ලෙස බොහෝ විට පිළිගන්නේ ඉරානය. මේක තවත් ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙයිද? මම එහෙම විශ්වාස කරන්න මට එහෙම සාධක නැහැ. ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීම තබා මේ කලාපීය යුද්ධයක් දක්වාවත් වර්ධනය නොවන බවයි මගේ අදහස. කලාපීය යුද්ධයක් මොකද්ද ඔබතුමාගේ තියෙන තහරුව? කලාපීය යුද්ධයක් දක්වාවත් වර්ධනය වෙන්නේ නැහැ කියන්නේ. කලාපීය දැන් අපි මෙහෙම ගනිමුකෝ.
පළමිනි අරාබි ඊශ්‍රායෙල් යුද්ධයෙන් අරාබි රටවල් පරාජය වුණා. 56 දෙවෙනි යුද්ධේනුත් එහෙමයි. 67 තුන්වෙනි යුද්ධේනුත් එහෙමයි. 73 යොම් කිපුර් යුද්ධේනුත් ඊජිප්තුවට සහ සිරියාවට පුළුවන් වුණා ඊශ්‍රායෙල්ට ලොකු ප්‍රහාරයක් දෙන්න. නමුත් ජයග්‍රහණය කරන්න බැරි වුණා. ඊළඟට දැන් ලෝකයේදී ඔය පලස්තීන ප්‍රශ්නයට සහයෝගය දෙමින් සිටි බලවත් රාජ්‍යයක් තිබුණා. ඒ තමයි සෝවියට් දේශය. ඒක 1991 දී බිඳ වැටුණා. සෝවියට් දේශයේ සමග හිටිය නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල්. ඒව දැන් නැහැ. දැන් පානුක 1990 දශකයේ වෙන විට කුමක්ද වෙන්නේ? පලස්තීනයේ වෙනුවෙන් පෙනී සිටි මේ බලවත් රාජ්‍ය බිඳ වැටෙනවා. අර නොබෙදි ව්‍යාපාරයෙන් අවුස් වෙනවා. දුබල වෙනවා අකර්මන්න වෙනවා නොබැඳි ව්‍යාපාරය නිර්මාණය කළ රටවල් යුද බලවතුන් නෙවෙයි නමුත් රාජ්‍යයන් 118ක්නේ ඔවුන්ගේ හඬ වැදගත් එක්සත් ජාතීන්ගේ යෝජනා සම්මත කරනකොට ඔවුන්ට ලොකු බලයක් ලැබෙනවා ඒ ආධාරකාර මිත්‍රයෝ තුන් දෙනාම පලස්තීනයට අරාබි ලෝකයට නැතිව ගියා ඊට අමතරව අරාබි ලෝකයේ බෙදිලා තියෙන්නේ අරාබි ලෝකයේ තිබෙන ප්‍රබන්ධ මම දැන් කියව ප්‍රධාන පෙළේ රටවල් බහුතරයේ ඉන්නේ එක්සත් ජනපදයේ සමග. ඉතින් ඒ නිසයි මම කියන්නේ ඒ නිසා තමයි ඔබතුමා කියන්නේ. මේ කලාපීය යුද්ධයක් බවට පත් වෙන්නේ නැහැ. මේ තිබෙන ඛේද වාචකයේ අවසන් කරන්න නම් පලස්තීන ජනයා වෙනුවෙන් ඔවුන්ගේ රාජ්‍යයක් ස්ථාපනය කළ යුතුයි. ඔව් ඊශ්‍රායලයේ පැවැත්ම තර්ජනය නොකළ යුතු ඔවුන්ට ආරක්ෂා සහිතව ජීවත් වීමට පරිසරය නිර්මාණය විය යුතුයි. එතන තමයි මේකට මම දකින විසඳුම. අපි දකිනවා මේ වෙනකොට විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා තොරතුරු පළ වෙනවා විශේෂයෙන්ම රූප රාමු පවා පළ වෙනවා වීඩියෝ පට පවා පළ වෙනවා. සමාජ සටන්කරු අත්අඩංගුවට ගන්න ඊශ්‍රායෙල් වැසියන්ව ඉතාමත් මානුෂීය විදිහට ඝාතනය කරනවා. සමහරක් ඒවා අපිට මේ මාධ්‍ය වලින් පෙන්වන්නටත් බෑ. ඒ තරම් මිලේච්ඡ තත්වයකට හමාස් සටන්කරුව පත් වෙන්නේ ඇයි? මම ඔබට කිව්වා ඕන් අර මූලධර්මවාදී අදහස් තිබෙන අය දැන් ISIS අය මේ වෙනත් ආගම් වලට අයිති මිනිස්සු ගෙනින් ජල කපලා මරනවා. ඉතින් ඒ මිලේච්ඡත්වය තමයි සමහර අයගේ ප්‍රදර්ශන. කේමෙන් තමයි ඔවුන් මිනිස්සු මරන්නේ. අල්ලාහ් අක්බර්. ඒ මොකද්ද කියන්නේ? ඒ ඔවුන්ගේ ආගමේ දෙවියන් වහන්සේ ගැන මේක බොහොම සංකීර්ණ කාරණයක්. මොකද ඔවුන්ගේ ආගමේ දෙවි එකම දෙවියන් වහන්සේ ලෙස සැලකන අල්ලා දෙවියන් වහන්සේ ගැන සඳහන් කිරීම මුස්ලිම් ප්‍රජාව බරපතල ලෙස රිදවන හේතුවක් වෙනවා. නමුත් අපි මේකෙදි එක සාධකයකින් සාමාන්‍යකරණයකට එන්නේ නැතුව ඉඳීම තමයි වඩා ප්‍රවේශම් සාගත ප්‍රවේශය වෙන්නේ. මේ හා සමාන ම්ලේච්ඡත්වයක් ඊශ්‍රායලයට ප්‍රදර්ශනය කළ තියෙන මේ මුළු කාලය තුළම පහනුක පළමුවෙනි අරාබි ඊශ්‍රායල් යුද්ධයේදී පලස්තීන මිනිස්සු 750,000ක් සරණාගතය බවට පත් වෙනවා. අද එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව ඔබට වෙබ් අඩවියෙන් බලන්න පුළුවන්. ඒ 750,000න් පැවතෙන පිරිස අද වැඩි වෙලා තියෙනවා 60 ලක්ෂය දක්වා මිලියන 6 දක්වා. ඔවුන් ඉන්නේ සරණාගත කඳවුරවල වැඩි දෙනා. දැන් මේ වෙනකොට මේ සටන නතර වෙන පාටක් පේන්නේ නැහැ. අද වෙන විට දින ගණනාවක් විශේෂයෙන්ම ඔක්තෝබර් 7 ඉඳන් මේ වෙනකොට සති ගණනාවක් පුරාවට මේ සටන ඇවිල්ලා යනවා. ඔබ විශ්ලේෂකයෙක් විදිහට කොතනින්ද මේ සටන අමාරු වෙන්නේ. එහෙම නැත්නම් සටන් විරාමයකට යන්නට දෙපාර්ශ්ව එකඟ වෙයිද? ඔව් මේ කෙසේ අවසන් විය හැකිද? මට 100% නිවැරදි විය හැකි නිගමනයක් දෙන්න බෑ. එකක් තමයි අවසන් විය හැකි ආකාරය. ඊශ්‍රායලයේ ගොඩබිම් මෙහෙයුමක් කළා ගෙයින් ගෙට ගිහින් හමාස්වරු ඝාතනය කරන්න ඉඩ තියෙනවා. මොකද ඊශ්‍රායලයේ අගමැති නේතන්‍යාහු ප්‍රසිද්ධියේ කිව්වා Every Hamas is a dead man කියලා. ඒ කියන්නේ හැම Hamas සමාජිකයම මරනවා කියන එකනේ. තව ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමතිවගේ අගනම ගලන්ට් කියන මාධ්‍ය හමුවකදී We are fighting human animals and are acting accordingly. අපි මිනිස් තිරිසනුන් එක්ක යුද්ධ සටන් කරන්නේ අපි තිරිසනු වගේ තමයි
හැසිරෙන්නේ කියලා ඒගොල්ලෝම පිළිගන්නවා. අපි දකිනවනේ ඒුණාට සිවිල් සමාජයේ විශාල වශයෙන් සිවිල් වැසියෝ තමයි ඝාතනය කරන්නේ. ඔය හමාස්වරු හොයා මරන්න යන ගමනේදී සිවිල් වැසියෝ දහස් ගණන් මැරෙනවා. නිසැකවම හමාස්වරු විතරක් නෙමෙයි. මොකද හමාස්වරු කොහොමද වෙන වෙන් කළ අඳුනගන්නේ? ඔවුන් යුනිෆෝම් ඇඳගෙන ඉන්නේ නැහැ. අපේ රටේ අර LTT සටන් කරුවෝ වගේ. ඒ නිසා ගාසා තීරයේ ඇතුලේ ගෙංගොටකස් කරන ඝාතනය රැල්ලකදී විශාල වශයෙන් සාමාන්‍ය මිනිස්සු ඝාතනය වෙන්න පුළුවන්. ඒ අවසන් වෙන්න පිළිබඳ එක විදියක්. ඒතකොට යටපත් කරන්න පුළුවන් මේ මොහොතේ හමස් සටක් කාමීන් විශාල පිරිසක් ඝාතනය කිරීමේ. නමුත් ඒක විශාල බරපතල මානසික ඛේදවාචකයක් ඇති කරන. දැන් ඔක්තෝබර් 13 වෙනිදා ඊශ්‍රායල් ආණ්ඩුව නියෝග කරනවා ගාසා තීරයේ උතුරේ ඉන්න 11 ලක්ෂයක් මිනිසුන්ට පැය 24ක් ඇතුළත දකුණට යන්න කියලා. කිසිසේත් මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද? කිසිසේත් නොහැකි. ඒ ඉතින් මානව මේකට තමයි හියුමනිටේරියන් ට්‍රැජඩි එක, මානවවාදී කැටාස්ට්‍රොෆි එක, විපත්තියක් මේ නිර්මාණය කරන. ඊළඟට මේක අවසන් වෙන්න පුළුවන් තව ක්‍රමයක් තමයි බලවත් රටවල් රුසියාව, අමරිකාව, චීනය, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් මැදිහත් වෙලා අවංක ප්‍රයත්නයකින් සටන් විරාම ගිවිසුමක් පිළියෙල කරලා ඉන්පස්සේ මේ ප්‍රශ්නේ නොවිසඳුණු ගැටලුව විසඳීම සඳහා පිළිගත හැකි විසඳුමකට මඟ සකස් කරන එක. එසේ නැතුව වුණොත් මේවැනි ඔක්තෝබර් 7 වෙනිදා සිදු වූ ආකාරයේ ප්‍රහාර අපට නැවත නැවත අසන්නට ලැබේවි. සියලුම හමාස් සමාජිකයෝ ඔය දැන් බටහිර මාධ්‍ය කියන විදිහට හමාස් සටන් කරුවෝ 20000යි ඔය 20000ම ඝාතනය කළත් ප්‍රශ්නේ එහෙමමයි තව කණ්ඩායම් බිහි වෙනවා. ඒ ප්‍රශ්නේට විසඳුම මොකද්ද? පලස්තීනයට තිබෙන මේ ප්‍රශ්නය, ඊශ්‍රායලයට පලස්තීනෙන් තියෙන මේ අර්බුද ඔවුන් කියන ආකාරයට ඔවුන් ප්‍රහාර එල්ල කරේ. උතර මේක ස්ථිර විසඳුමකට යනවා නම් හමාස් සටන්කරු 20000ම ඝාතනය කරලා මේ සටන අවසන් කරනවා කියලා ඊශ්‍රායලයේ කිව්වට ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. පලස්තීනයට ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයේ මැදිහත් වෙලා හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වෙලා හෝ ලෝකේ බලවතුන් මැදිහත් වෙලා හෝ විසඳනවා නම් කොයි ආකාරයෙන්ද විසඳන්නට ඕනේ? එක්සත් ජාතීන්ට මේක විසඳන්න පුළුවන් වෙන්නේ එක්සත් ජාතීන්ට සම්බන්ධ වෙලා ඉන්න බලවත් රටවල් කැමතිනම් විතරයි. එක්සත් ජාතීන් කියන සංවිධානයේ ස්වභාවය ඒකට ඊටම ආවේනික උපම් බලයක් නැහැ. එක්සත් ජාතීන්ට හමුදාවක් නැහැ. ඒතර එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය සාර්ථක වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වෙන්න පුළුවන්. මැදිහත් වෙන්න පුළුවන්. මැදිහත් වෙලක් තියෙනවා. ඒක වගකීම. ඔව්. මැදිහත් වෙලක් තියෙනවා. නමුත් දැන් මේ දවස් පසුගිය දවස්වල ඊටාම සමබර පිළිගත හැකි ප්‍රකාශ තමයි එක්සත් ජාතීන්ගේ මහලේකම් කළේ. නමුත් ඒ ප්‍රකාශ පොළොවේ පැල කරන්න නම් ඇමරිකාව කැමති වෙන්න ඕන, බ්‍රිතාන්‍ය කැමති වෙන්න ඕන, යුරෝපා සංගමය කැමති වෙලා එහෙම එකතු වුණොත් තමයි. ඉතින් මම යෝජනා කරන්නේ ස්ථීර විසඳුම ගැන. මම අහන්නේ ස්ථීර විසඳුම තමයි මේ රටවල් වලම ඉබේ සිත් ඇති වෙන්නේ නැන්නේ විසඳුම. මේ ප්‍රධාන පෙරේ ලෝක බලවේගවල එකතුවෙන් මෙවැනි විසඳුමක් ඇති කළොත් විසඳුම තමයි සටන් විරාමයක් මුලින් පිළියෙල කිරීම. ඉන් පසුව අර මානසික ඛේදවාචකයට සහන සැලසීම, ඊට සමගාමීව පලස්තීන අරාබි ජනයාට ඔවුන්ගේ දේශයක් නිර්මාණය කිරීම, ඒ එක්කම ඊට සමගාමීව ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික කරමින් ඊශ්‍රායලයට සාමයෙන් ආරක්ෂා සහිතව ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම. තාම මේ සංකීර්ණ කාරණයක් ඔබතුමාට මුලින්ම පැහැදිලි කරා. මේක නූල් බෝලයක් වගේ කියලා. නැතරම කාරණා කතා කරන යනකොට අතීතයට, වර්තමානයට, ඒ වගේම අනාගතයට විශේෂයෙන්ම බලගතුන්ගේ රාජ්‍යයන් පිළිබඳව බොහෝ කාරණා අපිට කතා කරන්න වෙනවා. නමුත් අපි කාලය සමගත් අපි මේ සාකච්ඡාව කරන්න ඕන නිසා විශේෂම වැදගත්ම කාරණය තමයි මේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්. මේ වගේ අපි දකිනවා ලෝකයේ යුද්ධයක් ඇති වුණාම පුංචි රාජ්‍යයන් විදිහට අපිට ඒක දැනෙනවා. කොයි ආකාරයෙන් හෝ අපේ රටවල් වලට දැනෙනවා. ඊශ්‍රායල් පලස්තීන මේ ගැටුම ශ්‍රී ලංකාවට කොයි ආකාරයෙන් බලපායිද? ලෝකයේ සාමය කඩවීම වාසියක් වන්නේ යුද අවිනිෂ්පාදකයින්ට පමණයි. අන් සියලු දෙනාට, අන් සියලු රටවලට එක් එක් ප්‍රමාණයට එය හානිකර ලෙස, අනර්ථකාරී ලෙස බලපානවා. ඒ ගැන සැකයක් නැහැ. ඉතිහාසයේ පුරා ඒ සඳහා පාඩම් තියෙනවා. දැන් ඇති වී තිබෙන ඊශ්‍රායල් හමාස් ගැටුමේ නිසා ශ්‍රී ලංකාවට අනර්ථකාරී බලපෑම් වෙන්න පුළුවන්. කුමක්ද වෙන්න පුළුවන්?
මේ කලාපයේ තමයි ඛනිජ තෙල් වලින් අතිමහත් බහුතරය නිෂ්පාදනය කරන්නේ. අපි ඛනිජ තෙල් මත රඳාපවතින රටක්. අපිට ඒ සඳහා සෑම මාසයකම විශාල විනිමය ප්‍රමාණයක් වැය කරන්නට වෙනවා. දැනටම ඔබ දුටුවා මේ රටේ ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා ඉන්ධන රැස් කරන්න. ඒතර මේ රටේ විතර නෙවෙයි වෙන රටවල කර්මාන්ත හිමියෝ රටවල රාජ්‍යයන් ඉන්ධන රැස් කරනවා. එවිට ඉන්ධන මිල ඉහළ යනවා සැපයුම සීමා වෙනවා යම් හේකින් මෙය කලාපීය යුද්ධයක් නොව ඉරානය පැටලෙන තැනකට ආවොත් තෙල් සැපයීමේ විශාල කඩාවැටීමක් වෙන්න පුළුවන් මොකද ගල්ෆ් කලාපයේ නිපදවන තෙල් වලින් විශාල ප්‍රමාණය මේ ප්‍රදේශයට එන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යුද්ධයකට ඉරානය පැටලුනොත් ඉරානයට පුළුවන් හෝමුස් සමුද්‍ර සන්ධිය වහන්න එසේ වුවහොත් ශ්‍රී ලංකාව වැනි තෙල් නිෂ්පාදනය නොකරන රටවලට ඇති විය හැකි බලපෑම ගැන හිතන්න. විදේශගත වී සිටින අපේ ශ්‍රමිකයන්ගෙන් අතිමහත් බහුතරය ඉන්නේ ඔය කලාපයේ. අපේ රටේ සංචාර ව්‍යාපාරයට මේකෙන් බලපෑමක් එල්ල වෙයිද? එල්ල වෙන්න පුළුවන්. දැන් ඊශ්‍රායලෙනුත් අපේ රටට සංචාරකයෝ එනවා. මැදපෙරදිග කලාපයෙන් සංචාරකයෝ එනවා. ඇතම් සංචාරකයෝ මැදපෙරදිග කලාපය හරහා ඔස්සේ ශ්‍රී ලංකාවට එනවා. ඒ නිසා ඒ අධෛර්යමත් වෙන්න මුළුමනින්ම බිඳ වැටෙන්න නෙමෙයි අධෛර්යමත් වෙන්න හේතුවක් වෙනවා. ඒතකොට අපේ රට මුහුණ පාලා තියෙන විනිමය අර්බුදය සලකන විට විනිමය ආදම් මේ කුඩා හැකිලීම පවා මේ රටට හානිකර විදියට බලපානවා. දැන් අපි දකිනවා නිතරම දරුණු ගැටුන්නේ දැන් අපිට දකින්න තියෙන ඉතාම දරුණු ගැටුම් විශේෂයෙන්ම ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා ඊශ්‍රායලටත් විශාල ආඩම්බරයක් වෙනවා පලස්තීනයටත් වෙනවා නමුත් අපේ පිටරට ශ්‍රමිකයෝ ඔය රටවල් දෙකේම ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ගෙන්වා ගැනීමක් අපි දකින්නේ නැහැ ඔවුන්ගේ පැමිණීමක් අපි දකින්නේ නැහැ කුමක්ද ගැටලුව ඔව් මම දකින්න විදියට ඒ රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉතා කලබලයෙන් සියරටට දුවගෙන එන්නට තරම් තත්ත්වය වර්ධනය වෙලා උණුසුම් වෙලා නැහැ. ඉතින් එවන්නක් ඇතිවිය හැක්කේ මේ ගැටුම සෙසු ප්‍රදේශවලට පැතිරුණ අපේ ශ්‍රමිකයන්ට විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ඔය රාජ්‍යයන් දෙකේම ඉන්න ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? මට ඒ පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි නැහැ. නමුත් මම දුටුවා විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශ කරලා තිබෙනවා ඒ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා අදාළ රටවල බලධාරීන් සමග සාකච්ඡා කරනවා කියන කාරණය. නමුත් මේ මම තදින්ම විශ්වාස කරනවා රාජ්‍යයේ වගකීම තමන්ගේ වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම. ආරක්ෂාව සහතික කළ නොහැකි නම් ඔවුන් ගෙන්වා ගැනීම. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල ඉන්දියාව අර අජේ මේයුම කියලා ගුවන් යානා ගණනාවක් යවලා තමන්ගේ ජනයා ඒ ප්‍රදේශවල සිටින ගෙන්වා ගත්තා. ඉන්දියාව විතර නෙවෙයි කැනඩාව, බ්‍රිතාන්‍ය ඒ වගේ බටහිර යුරෝපීය රටවල. හොඳයි දැන් අනිත් කාරණේ තමයි වැදගත්ම කාරණේ මේ යුද්ධයේදී ශ්‍රී ලංකාව ගන්න ඕනේ කාගේ පැත්තද? පලස්තීනයේ පැත්තද අපි ගන්න ඕනේ ඊශ්‍රායලයේ පැත්තද? එවැනි ප්‍රකාශයක් තව රජය රාජතාන්ත්‍රික වශයෙන් නිකුත් කරලා නැහැ. ඔව්. මම විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව විතර නෙවෙයි සෑම රාජ්‍යයක්ම ගන්න ඕන පාර්ශවයේ යුක්තියේ පාර්ශවයේ. මම දකින යුක්තිය තමයි පලස්තීන ජනයාට අහිමි වූ දේශය නැවත ස්ථාපනය කොට ඔවුන්ට රාජ්‍ය නිර්මාණය කරන තුළු. මේකට කියනවා two state solution. රාජ්‍ය දෙකක් ඊශ්‍රායලයක් තිබෙනවා පලස්තීන රාජ්‍යයකුත් තිබෙනවා. ඒ එතනට යා යුතුයි කියන එක තමයි රටක් වශයෙන් අපගත යුතු ස්ථාවරය. නමුත් පානුක පහුගිය වකවානුවේදී දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වුණේ පලස්තීනයේට රාජ්‍ය නිර්මාණය කර යුතුයි කියන තැන තමයි හිටියේ. ඒකෙන් අදහස් වෙන්නේ පලස්තීන ප්‍රශ්නේ මුල් කොටගෙන ත්‍රස්තවාදී ක්‍රියා කරන කණ්ඩායම් වලට සහයෝගය දැක්වීමක් නෙවෙයි. සාධාරණ හේතු පිළිගැනීමක් එතනින් අදහස් වෙන්නේ. විසඳුම තමයි පලස්තීන ජනයාට ඔවුන්ගේ අහිමි වූ දේශය ස්ථාපනය කර දීම. එවැනි ප්‍රකාශයක් රජයක් හැටියට අපි නිකුත් කරන්නට ඕනේද රජය විසින්? මම විශ්වාස කරන්නේ එහෙමයි. මම විශ්වාස කරන්නේ එහෙමයි. රජය විසින් යම්කිසි ප්‍රකාශයක් කරන්නට ස්ථාවරයක් ගත යුතුයි. ඒක තමයි විදේශ ප්‍රතිපත්තියක තියෙන අවශ්‍යම ලක්ෂණය. ලෝකයේ කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වූ විට සැඟවී සිටීම නොවේ. මේ ප්‍රශ්නය අනිත් එක අපට දැනෙන ප්‍රශ්නයක් නේ.
අපි දකින්නේ නැහැ අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ විශේෂයෙන්ම රජයේ ඉහළ පෙළේ නායකයන් විසින් හෝ මේ ප්‍රශ්නය පිළිබඳව නිල නිවේදනයක් නිල ප්‍රකාශයක් මෙතෙක් කරලා නැහැ මමත් හිතන්නේ මා දකින්නට ලැබුණ නැහැ දේශපාලන පක්ෂ නම් තමන්ගේ ස්ථාවරය යම් ප්‍රමාණයකට කියලා තිබුණා දේශපාලන පක්ෂයට වඩා රාජ්‍යයේ මැදින් වැදගත් වෙනවා වගේ කීම් තියෙනවා ඒක අපේ රටට අවාසිදායක තත්ත්වයක් අවාසි දිගු කාලීන වශයෙන් අවාසි දිගු කාලීන වශයෙන් අවාසි මතයක් ප්‍රකාශ නොකර සිටීම නොකර සිටීම කවදද මේ යුද්ධය අවසන් වෙන්නේ निश्चित दिनयक न किसी से किवन है कि मगे दनी में हटीट नम मे युद्ध अवसन वेन्न पुलुवा अर अपि कलिंग की भी दियत लोके बलवत्रटवल सह एक सज्जाति मध्यत्वल सटन विराम पिलील करल अवसान विसुदुम निर्माणे किरीमे फलमु क्रिया मार्गे आरंभ कल विट सटन विराम इस्राएल फलस्तीन कमति वेन्नो ओ एक बलागत युद्ध मगर सटन विराम नतिब मानुषी आधार सपीम पास सटन विराम आरंभ तिबिन मे मुहूर्ते अभी तुरुअु ये मूलपीरीम तेन हय सवर्ण महात्म बहु कारण कथाकर समग तबत् कारण नंगसक्तियन नमूत काले अभी विशाल वशन लागत निशत् अभी मुकद मेक युद्ध कवद अवसन वैदिक साकर विशेष मक्य नर्तिबेन साकाचा निमाकर अभी खता कर मे कारण पीली बंद मम मे अवस्था कर्लदेन अबुतमाट ईट ईड सर्वे कर्लदेन जवता कथा कर मठ अवसान वशेन्नक मे संवादे दिगिन दिगट क्यू कारण मे प्रश्न प्रभव हेतु अंदुनागेन ईट විසඳුමක් දීමට අන්තර්ජාතික ප්‍රජාව නැත්නම් ලෝක බලවතුන් එක්සත් ජාතීන් ක්‍රියා කළ යුතුයි එක දෙක මේ පවතින අසාධාරණ අධිපතිවාදී ලෝක ව්‍යුහය ක්‍රමය තිබෙන තාක්කල් මෙවැනි ගැටුම් ඇතිවීම යුද්ධ ඇතිවීම වැළැක්විය නොහැකි එනිසා අපේ රටේ ජනතාවත් ලෝකයේ ජනතාවත් अधिष्ठान करगत अवभूतकरगत मे सत्य अनुनागेन ईट विष्णुमक्षेवीमठ ये दवसिंदेकि करन पैपाणुक अडुगाने अपि अदपटंगत्तो तव अवृदु कीपेकिं हो ये इलक्य करा जन लंगावेन लोक जनतावट हैकिवेवि मे तमय मठ अवसान वशयेन कियन्नट तिबेन्ति හොඳයි නැවතත් බෙහෙම් නිසුතුන්ත වෙනවා ඔබතුමා ඔබතුමාගේ වටිනා කාලයෙන් විශාල ප්‍රමාණයක් මේ සාකච්ඡාව වෙනුවෙන් අපි වෙනුවෙන් ය දෙව්වා වෙන් කරා නැවත දිනයක මේ වගේ ජාත්‍යන්තර මතුවෙන කාරණයක් පිළිබඳව විශ්ලේෂණාත්මක සාකච්ඡාවක් අපි කරමු. හරි. ඉතත් ඔබතුමාට ආරාධනා කරන ගමන් සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන්න. හොඳයි ස්තුතියි සතුටුයි මේ සංවාදයට එකතු වීමට ලැබීම ගැන. හොඳයි. බොහොම ස්තුතියි. ස්තුතියි. හයි බෝවන්. හයි බෝවන්. उनुसुम वीडियो ऐसे निम्बलागन्ना हीरो न्यूज़ यूट्यूब चैनल या सब्सक्राइब करना